ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද නොවැම්බර් මාසේ 5 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිරි ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධෝ ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 33 සහ 34 අපි මෙනෙහි කරන්න යන්නේ. අපේ තේමාව මේ නොවැම්බර් මාසේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෞද්ගලික සංවාද. එතකොට අපි මේ නීතිඥයත් එක්ක තිබිච්ච සාකච්ඡාව ගැන තමයි අපි කතා කරන්නේ. ඊයේ දවසේ අපි කතා කරා පූජකයා සහ ලෙවියා මොනවද කරේ, එයාගේ තිබිච්ච පවිත්‍ර වීමේ චාරිත්‍ර වලට බාධා වෙන නිසා ඒ මිනිස්සු දෙන්නම මේ මිනිස්සයව ඇල්ලුවේ නැහැ. මොකද සමහර වෙලාවට ඒ මිනිස්සයා මැරිලා නම් එයාට සමහර වගකීම් ඒගොල්ලන්ගේ ලොකු වෙලා පුදුම දේවල් වලට යට මුහුණ දෙන්න වෙන නිසා. එතකොට අද 33 වෙනි වගන්තියේ කියනවා, නමුත් එක්තරා සමාරියෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත් ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාල වලට තෙල්ද මුද්‍රක පානයද වත්කොට තුවාල බැඳ තමාගේම බූරුවා පිට හිඳුවාගෙන ප්‍රාණායාමකට ගෙන ගොස් ඔහු බලාගත්තේ කියලා. මෙන්න මනුස්සයෙක් ඉන්නවා සමාරියෙක් කියලා බයිබලයේ කියනවා. ඒ කියන්නේ ඊශ්‍රායල් දේශේ නෙමෙයි, පිට පොරුන්දුවෙන් පිටාය. මේ මනුස්සයා මොනවද කරන්නේ? ඉතාමත්ම ලස්සන දේවල් පහක් කරනවා. පළමෙනිම බයිබලයේ කියනවා ඔහු අනුකම්පා කරා කියලා. දෙවෙනිට කියනවා ළඟට ගියා කියලා. තුන්වෙනිට කියනවා තුවාල වලට ඇත්තම බෙහෙත් වෙන්න පුළුවන්, නමුත් බෙහෙත් වෙනුවට දුන්නේ තෙල් සහ මුද්‍රක පානය. ඒ වගේම තුවාල බැඳා කියලා කියනවා. ඊට පස්සේ බූරුවා පිට නැත්නම් ගමනාගමනයට පහසු කරා කියලා කියනවා. ඊට පස්සේ තානාමකට ගෙනල්ලා ඔව්ව බලාගත්තා කියලා කියනවා. ජේසුස්වහන්සේ හෙට දවසේදී අපි මේක මැනේ කරන්න යනවා. හෙට දවසේ ජේසුස්වහන්සේ ආනවා මේ තුන් දෙනාගෙන්, පූජකයා ලිවියා සහ සමාරියාගෙන් කවුද අසල් වැසියා? මොකද මේ නීතිඥයාට තියෙන ප්‍රශ්නය තමයි මගේ අසල් වැසියා කවුද කියලා. මොකද මෙයා හැවිද්දේ එයා සාධාරණකම පෙන්නන්න මම මේ ඔක්කොම මුළු ව්‍යවස්ථාවටම මම කීකරු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම දන්නවා මගේ අසල්වැසියා කවුද කියලා. ජේසුස්වහන්සේ ආවා, දැන් අසල්වැසියා කවුද? එතකොට අසල්වැසියා කවුද කියන එක අපි හෙට දවසේ මෙනෙහි කරලා බලන්න යනවා. ඔබ කරුණා කරලා මේව මෙනෙහි කරන්න. මේ කාරණා පහ ඔබයි මමයි යහපත් සමාරියෙක් වගේ වෙන්න ඕන. අපි අසල්වැසියාට මේ විදියට අපි සලකන්නට ඕන. ඉතින් බයිබලයේ මෙතන කියනවා ඔහු ගැන සැලකුවා කියලා, ඔහු බලාගත්තා කියලා. අපිට තියෙන වගකීමක් මෙන්න මේ දේ තමයි. දේ වාසිරුවාදෙන්